හයි පුතේ හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේ අපේ ගණිතය සම්මන්ත්‍රණය තුලින් 11 අවසර දරුවන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයට අලුතෙන්ම අපේ විෂය නිර්දේශයට එකතු වෙච්ච වැදගත් පාඩමක් අද දවසේ පුතේ ඔයාලට ආවරණය කරන්නයි මම මේ යටි සූදානම් වෙන්නේ. පාඩමේ නම න්‍යාස අලුත්ම පාඩමක් සහ මේ පාඩම තමයි උසස් පෙළ විෂය නිර්දේශයේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අරගෙන ආපු පාඩම. හරි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට උසස් පෙළින් අරගෙන ආපු පාඩම මෙන්න මේ පාඩම. න්‍යාස. එතකොට සාමාන්‍ය හරි මේක කලින් ඉතපස් අලුත් වෙන කලින් උසස් පෙළ විෂය නිර්දේශයට තමයි මේ න්‍යාස කියන එක හඳුන්වලා දීලා තිබ්බේ. ඒ ඇසුරෙන් ඇසුරු කරගෙන ගන්නේ කිරීම සියල්ල සිද්ධ වුණේ මුතේ උසස් පෙළ දරුවන් සඳහා. නමුත් දැන් අපිට සාමාන්‍ය පෙළටත් න්‍යාස කියන උසස් පෙළ තරම් ගැඹුරට මේක ගැන කතා කරන්න නැතුණාට න්‍යාසයේ පිළිබඳව දල අවබෝධයක් න්‍යාසයක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ පාඩම ගොඩක් උදව් වෙනවා අපිට. සහ න්‍යාස අපි දැන් පාඩමක් විදියට කතා කරාට ඔයාලා ඉදිරියට ඉගෙන ගත්තොත් න්‍යාස පාඩම පිළිබඳව උසස් පෙළදී සහ ඊතරින් යහට විශ්වවිද්‍යාල මට්ටමේදී න්‍යාස කියන්නේ තනිකරම විෂයක් වගේ කතා කරන්න තියෙන පාඩම පොඩි පාඩමක් නෙමෙයි ලොකු විෂය පතයක්. න්‍යාස වලින් පුරුවන් සමගාමී සමීකරණ විසඳන්න, න්‍යාස වලින් පුරුවන් වර්ගද සමීකරණ විසඳන්න, ත්‍රිපද වර්ගද සමීකරණ, ඝනජ ආදී විදිහට ගොඩාක් පැතිවලට ගමන් කරන පාඩමක් තමයි පුතේ න්‍යාස කියලා කියන්නේ. ඉතින් එසේ මෙසේ පොඩි පාඩමක් නෙමෙයි. ඉතින් ඒක හින්දා අපි ඒකේ මූලික අදියරය තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මීට කලින් මේක කලින් කොහෙදිවත් අහලා නැහැ. දැන් උදාහරණයක් විතර අපි සමීකරණ ගත්තොත් 10 වසරේදී අපි සමීකරණ ගැන ඉගෙන ගන්නවා. 9 වසරේදී ඉගෙන ගන්නවා. 8 ඉදී ඉගෙන ගන්නවා. 7 ඉදී ඉගෙන ගන්නවා. පොඩි පන්තිවල ඉඳලා මොන මොනවා හරි දේවල් ටිකක් ඉගෙනගෙන තමයි අපි 11 වසරේ සමීකරණ වලට එන්නේ. නමුත් න්‍යාස කියන්නේ එහෙම එකක් නෙමෙයි. න්‍යාස කියන එක අහන්නෙත් 11 වසරේදී මුලින්ම න්‍යාසයක් ගැන හෙන්නේ. න්‍යාස කියන්නේ මොකද්ද කියන එකත් අහන්නේ මේ මොහොතේ. ඒක ඉතින් අලුතින් මේක මම අදහස් කරේ මේක අලුතින්ම ඉගෙන ගන්න පාඩම් කොටසක්. ඉතින් අපි බලමු කොහොමද මේකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මුල ඉඳලා සියල් මුලේ ඉඳලා අගට සියල් තියරි ටිකක් එක්ක කවරින් එක යනවා. මේකේ අදියර දෙකක් තියෙනවා. න්‍යාස පාඩමේ මුල්ම අදියර පළවෙනි අදියර තියෙන්නේ තියරි පාඩ එක. ඒ න්‍යාස හඳුනා ගැනීම, න්‍යාස වල මේ න්‍යාස එකෙක් න්‍යාස වර්ග කියන ඉගෙන ගන්න ආන්නේ විදියට තියරිටික මුල් ටිකේ තියෙන දෙවෙනි අදියරේ තමයි මේ තියරි වලින් ගණන් වලදී භාවිතා කරන ආකාරය සහ ගණනේ කිරීමට කතා කරන්නේ අදියර දෙකක් ගැන. ඉතින් ඒ විදියට අපි මේ පාඩම සමවර පාඩමක්. ලේසිමත් නෑ, අමාරුමත් නෑ, සමවර පාඩමක්. මම මේක ඔයාලට නිරවුල්ව කොහොමද කතා කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න. රයිට්. හැමෝම ලියන පොත අරගෙන මාතෘකාවලිය අගමු න්‍යාස. මුලින්ම අපි බලමු මේ න්‍යාසයක් ගොඩනගන්නේ කොහොමද. කොතනදී අපිට මේ න්‍යාස කියන එක අවශ්‍ය වෙන්නේ? මේ න්‍යාස කොහොමද අපේ ගණන් වලට යෙදෙන්නේ? කොහෙන්ද මේ න්‍යාස ආරම්භ වෙන්නේ? මම එහෙම කිව්වොත් ඔයාලට න්‍යාස කියලා කියන්නේ පුතේ දත්තයක් කිසියම් තොරතුරක් නිරූපණය කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. තමයි එතන පටන් ගන්න. න්‍යාසයක් කියලා කියන්නේ කිසියම් තොරතුරක් සංඛ්‍යාත්මක තොරතුරක් නිරූපණය කරන්න භාවිතා කරන එක්තරා ක්‍රමයක් අපි හඳුන්වනවා න්‍යාසයක්.
ඒක මොන වගේද කියන එක මම ඔයාලට උදාහරණයකින් කියලා දෙන්නම්. පොතේ මම මෙහෙම ගන්නවා. අමල් කඩේකට ගිහිල්ලා පෑන් හතරකුයි පෙන්සල් පහකුයි පොත් අටකුයි අරගෙන ඉන්නේ. කවුද අමල් කියන පුද්ගලයා කඩේකට ගිහිල්ලා පෑන් හතරයි පෙන්සල් පහයි පොත් අටයි අරගෙන ඉන්නේ. නිමල් කියන තවත් පුද්ගලෙක් කඩේට ගිහිල්ලා පෑන් හයයි පෙන්සල් 8යි පොත් 2යි අරගෙන ඉන්නවා. අමල් අඩේ ගිහින් පෙන්සල් 4යි sorry පෑන් 4යි පෙන්සල් 5යි පොත් 8යි ගන්නවා. ඒ වගේම නිමල් පෑන් 6යි පෙන්සල් 8යි පොත් 2යි මිලදී ගන්නවා. අපිට කියනවා මෙන්න මේ තොරතුරු භාවිතා කරලා න්‍යාසයක් ගොඩනගන්න. මේ තොරතුරු භාවිතා කරලා න්‍යාසයක් ගොඩනගන්න. ඔන්න බලන්න මේක ඇතුලේ න්‍යාසයක් ගොඩනගගෙන ඉන්නවා. ඔන්න මුදී බලාගෙන මම මේක ගොඩනැගුවට පස්සේ කියලා දෙන්නම් මොකද්ද මේවේ තේරුම. මම න්‍යාසික ඉන්නවා මෙන්න මේ. මේ පැත්තට අමල් සහ නිමල් කියන නම් දෙක ගන්නවා. මේ පැත්තට ගන්නවා එයාලා ගත්ත බාණ්ඩ. පෑන් පෙන්සල් පොත්. අමල් පෑන් 4යි පෙන්සල් 5යි පොත් 8යි ගන්නවා. නිමල් පෙන්සල් 6යි ප්‍රී පෑන් 6යි පෙන්සල් 8යි පොත් 2යි ගන්න. පොතේ. ඔන්න ඒ විදිහට ලියාගත්තාම කොට නැගිනවන්නේ මෙන්න මේ වගේ සංඛ්‍යා පෙළක්. ඔය එක වෙනම ගන්න. 4 5 8 6 8 2 මෙන්න මේකට අපි කියනවා මෙතන මෙයාට අපි කියනවා පොතේ න්‍යාසය. මෙන්න මේක අපි හඳුන්වනවා මොකක් කියලාද න්‍යාසයක්. ඔන්න දැන් මම මෙතනින් පාඩක පටන් ගන්නවා. දැන් ඔයාලට පේනවා මොකටද න්‍යාසයක් කියන්නේ. මේ තියෙන න්‍යාසය. මේ න්‍යාසයේ ගොඩනැගුනේ කාගෙන්ද? මෙන්න මේ විදිහ සංඛ්‍යාත්මක தත්තයක් මත. ඒ සංඛ්‍යාත්මක தත්තයක් පිළිවෙලකට සකස් කරලා ගොඩනගපු සංඛ්‍යා පෙළක් අපි අර්ථ දක්වන පොතේ න්‍යාසයක් කියනවා. ඉතින් අපිට ගණන් වලදී මෙතනින් එහාට හදන ගණන් වලදී අපිට ඇත්තටම මේ මේ වගන්තියෙන්නේ නේ. වගන්තියන අවස්ථාවලුත් කියන මේක දින න්‍යාසයේ න්‍යාසයක් කොටගන්නද කියලා. හැබැයි ගොඩක් අපිට හදලා හදාගෙන ගණන්වල මේ වගන්ති කතන්දර නේ කියන්නේ මේ ඉලක්කන් සෙට් එකේ විතර. එහෙම ඉලක්කන් සමූහයක් දෙන මෙන්න මේ විදිහට ඉලක්කන් සමූහය දුන්නාට පස්සේ මේක අපි හඳුනන න්‍යාසයක් කියන. හැබැයි මේ උදෙක් ඉලක්කන් ටිකක් විතරක් නෙමෙයි. අන්න ඒක මුලින්ම දැනගන්න. මේ අපිට දැන් නැත්තම් ඉස්කෝලේ පටන් ගන්න මෙතනින් අර කතා කරගෙන එනවා. අපි දන්නේ නැහැ කවුරු හැමුත් එම ඔයාලගේ කොහොමද මේ න්‍යාස උත්තර ඇයි ඔය ඉලක්කන් ටික කොහොම ලියන්නේ? කොහොමද ඔකටන්ට කොට නැගෙන්නේ කියන්නේ? දෙන්න උත්තරයක් නැති වෙනවා. අපි දැනගන්න ඕනේ. අපි මෙතනින් එහාට මේ ඉලක්කම් මෙන්න මේ සෙට් එක විතරක් අරගෙන පාවිච්චි කරාට මේක ගොඩනැගෙන්නේ මේ හරහා මේ තියෙන මේ වගේ தත්ත්වයක් මත. සෑම න්‍යාසයකටම මෙන්න මේ වගේ தත්ත්වයක් දෙන්න ඕනේ. ඒ தත්ත්වයක් අරගෙන ඒ தත්ත්ව ඇසුරෙන් තමයි පුතේ මෙන්න මේව න්‍යාසයක් ගොඩනැගෙන්නේ. හැබැයි ඉතින් ගණන් හදනකොට හැම එකේ මේ පොත් පෑන් පෑන්තල් නිමල් ලමල් කීකේ ලියලී ඉන්නේ නැහැ. අපිට මේ ඇසුරෙන් කියන ගණනේ කිරීම පමණයි සිද්ධ කරන්න තියෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ මෙතනට එන්න නම් මේකට මේක ගොඩනැගෙන්න උදව් වෙන මෙන්න මේ වගේ සංඛ්‍යාත්මක තොරතුරක් තියෙනවා. ඒ සංඛ්‍යාත්මක තොරතුර තමයි අපි මේ විදිහට පෙළ ගස්සලා න්‍යාසය ගොඩනගන්නේ. ඒතර ඇත්තර මේ න්‍යාසයේ තුන සංඛ්‍යා තුන මොනවද තියෙන්නේ? ಜಾති දෙකයි න්‍යාසයේ තියෙන්නේ. අපි මෙන්න මේවා න්‍යාස දකින්න. ඉලක්කන් සෙට් එකක් තියෙනවා තමයි. හැබැයි ඉලක්කන් සෙට් එක ඇතුලේ වර්ග දෙකක්. පොඩි මේ ඉලක්කන් සෙට් එක පෙළ ගස්සලා තියෙනවා මෙන්න මේ අතට මේ අතර සෙට් දෙකක් තියෙනවා පෙළවල් දෙක. අපි මේවට කියනවා න්‍යාස. මේ අතර තියෙන ඒවාට කියනවා පේලි කියලා. අපි ඒකට කියනවා පේලි කියලා. ඊට අමතරව මෙන්න මේ පැත්තට තියෙන වලට කියනවා පෙළ ගස්සන. මෙන්න මේ අතර ගස්සන තමයි පෙළ ගස්සන. මේ අතර තියෙන ඒවාට අපි කියනවා තීර කියලා. තීර. එතකොට න්‍යාසයක ඇත්තම තියෙන්නේ මොනවද? පේලි සහ තීර විතරයි. න්‍යාසයක තියෙන ඉලක්කන් තමයි ඉලක්කම් වල තියෙන්නේ මොනවද? පේලි සහ තීර. මේ අතර තියෙන ඒවාට අපි කියනවා පේලි කියලා. මේ අතර තියෙන ඒවාට අපි කියනවා තීර කියලා. පේලි කියන පටල ගන්න එතුවා පෙරුම් ගන්න පුළුවන්. පන්ති එක තියෙනවා. දිස් පේලිනේ. මේ අතර තියෙන පන්ති එක අපි ඉඳගන්නේ කොහොමද? පේලි එක ඉඳගන්න. දිස් පේලි. මේ අතර පේලි තියෙනවා. දෙනවා දිස් එකක්. දෙන මේ අතර. මේ අතර තියෙනවට අපි කියනවා පේලි කියලා. කෙලින් අතර තියෙනවට අපි කියනවා මොනවද කියලාද?
තීර කියලා. එහෙනම් පුතේ පේල් සහ තීර ආකාරයට පිළිවෙලකට සකස් කරලද සංඛ්‍යා සමූහය අපි හඳුන්වනවා මොකක් කියලාද න්‍යාසයක්. පේල් සහ තීර ආකාරයට පිළිවෙලකට සකස් කරලද සංඛ්‍යා සමූහයක් අපි හඳුන්වනවා මොකක් කියලාද න්‍යාසයක් කියලා. අත දැන් බලමු පිළිවෙලකට විතර හදලා මේ සංඛ්‍යා වලට තේරුමක් තියෙනවා. නිකම්ම නිකම්ම ඉලක්කම් ටිකක් නෙමෙයි පහ කිව්වට මේ පහ නෙමෙයි මේ පහට තේරුමක් තියෙන මොකද මේ පහ කියලා කියන්නේ අමල් කඩේට ගිහිල්ලා අරගත්ත පැන්සල් ගන්න පහක් මේ දෙක කියන්නේ මොකක් තේරුමක් තියෙන දෙක කියලා කියන්නේ නිමල් කඩේට ගිහිල්ලා අරගත්ත පොද්ද එහෙම මේවට තේරුමක් තියෙන දැන් අපි ඉතින් ගණන් වල තේරුම මොනවද කියන්නේ කොහෙ හොයි ඉන්නේ නැහැ හැබැයි දැනගන්න පටන් ගන්නකොට න්‍යාසයක් ඔය තැනට එන්නේ මෙයත් එක්ක කියලා අපි තැනකට එන්නේ उदाऊ අපි එතනට එන්න කවුරු හරි හේතුවක් වෙන්නේ හේතුවක් තියෙනවා එතනට එන්න උදව් වෙච්ච එහෙම නැත්නම් ඒකට එතනට එන්න පාර කපු තැනක් තියෙනවා ගානකෙත් එන්න ගාන මේ දක්වා එන්න න්‍යාසයක් ගොඩ නැගෙන්න මෙතනට එන්න කෙනෙක් ඉන්නවා කවුද මෙතන ඉන්නේ කියලා මෙයා මේදී මේ වගේ දෙන මේ විදිහට දීලා තියෙන සංඛ්‍යාත්මක தත්ත්වයක් නිරූපණය කරන ප්‍රමේයකට තමයි අපි කියන්නේ පුති න්‍යාස ඒක හොඳට තේරුම් ගන්න එතන මේ න්‍යාසය තුල තියෙන්නේ මොනවද? න්‍යාසය තුල තියෙන්නේ පේලි සහ තීර පමණ. අපේ න්‍යාසය තුල තනි වශයෙන් ඉලක්කම් දක්ින්න බෑ. තනි වශයෙන් ඉලක්කම් දක්ිනවට වඩා මේක දක්ින්න ඕනේ පේලි ඉලක්කම් පේලි සහ ඉලක්කම් තීර විදි. එහෙමයි දක්ින්න ඕනේ. මේ සෙට් එක මේක. මේ පේලි දෙකක් මෙතන තියෙනවා. මෙතන පේලි තුනක් තියෙනවා. අන්න එහෙමයි දක්ින්න. අපර පේලි දෙකක් සහ තීර තුනක් තියෙනවා. න්‍යාසයක් තමයි මේ. අපි මෙයාව හඳුනන්න මොකක් කියලාද න්‍යාසය. පළවෙනි උදාහරණය මම ලියාගමු මේ විදිහට නම් කරගෙන ওই ටික කරා මෙතනින් එහාට ති බරතුළු පුර ඇඳගෙන මේ පැත්තට මෙහෙම ගහ මේ පැත්තට මෙහෙම ගහ ලියලිය ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි පළවෙනි උදාහරණය හඳුන ගන්නවා. න්‍යාසයක් කියන්නේ මොකද්ද සහ න්‍යාසයක තියෙන පේලි කියන්නේ තීර කියන්නේ මොකක්ද? අපි ලියාගමු මෙන්න. ලියන්න. දෙන ලද සංඛ්‍යාත්මක තොරතුරක් දෙනලද සංඛ්‍යාත්මක තොරතුරක් දෙනලද සංඛ්‍යාත්මක තොරතුරක් දෙනලද සංඛ්‍යාත්මක තොරතුරක් පේලි සහ තීර ආකාරයක දෙලද සංඛ්‍යාත්මක තොරතුරක් පේලි සහ තීර ආකාරයේ දෙලද සංඛ්‍යාත්මක තොරතුරක් පේලි සහ තීර ආකාරයට පේලි සහ තීර ආකාරයකට පේලි සහ තීර ආකාරයකට පිළිවෙලකට සකස් කළ සංඛ්‍යා සමූහයක් පේලි සහ තීර ආකාරයකට පිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් පේලි සහ තීර ආකාරයකට පිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් පේලි සහ තීර ආකාරයකට පිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් න්‍යාසයක් ලෙස අර්ථ දක්වයි පිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් න්‍යාසයක් ලෙස අර්ථ දක්වයි පිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් න්‍යාසයක් ලෙස අර්ථ දක්වයි න්‍යාසයක් ලෙස අර්ථ දක්වයි right
හොඳයි අපි ඒක සාහවුම් වෙන්න උදාහරණයක් විදිහට ලියාක මෙන්න මේ කතන්දරේ මේ විස්තරේ ලියලා මේක ලියලා මෙන්න මේ ටික ඇඳගෙන පේනි සහ තීර ආකාරයට නම් කරගන්න එක මේක නම් කරගන්න අවශ්‍ය ලියාසය යාසේ විතර බලිතුරුට තියෙන පළවෙනි කාණේ හින්දා විතරයි. ඉතින් එහා ඒ වගේ අදි නැහැ. සහ මේ වගේ විස්තර අවශ්‍යත් නැහැ. පළවෙනි කාණ මේක ගොඩනැගෙන්නේ මේකත් එක්ක තියෙන එක තේරුම් ගන්න මේ ටික ගන්න. ඉක්ම කරු මේ. उदाहरण අපි ප්‍රස්තාර පාඩම කරනවානේ උදාහරණයක් විදිහට y සමානයි x වර්ගය දන්න 4x දන්න ඒක ප්‍රස්තාරය හිතන්න වර්ග ප්‍රස්තාරය ප්‍රස්තාරය දැන් අපි මේකට අදාළ අගය වගෝ ගහලා ප්‍රස්තාරය අඳිනවා ඇඳලා ඒක ගැන උත්තර කොනතරම් ලියන හැබැයි අපි මොන්ත කොයි තැනකදීවත් හිතන්නේ නැහෙනු කොහෙන්ද අපිට මේ සිතේ ලැබෙන්නේ කියලා මේ සිතේ ලැබෙන්නේ පුතේ මොනවා හරි දත්තයක් පදනම් මේ සිටියන වෙන්නේ දත්තයක් හදුවා මේ වගේ සිටියක් දෙන මොනවද ඔයාලට දැන්ම
සංකීර්ණ වෙන්නේ. ඒකයි මේ මට්ටමට ඔයාලා දෙන්නේ නැති. සංකීර්ණ වෙන්නේ ඔයාලා විශ්වවිද්‍යාලේ මට්ටමට ගියාට පස්සේ ඔයාලට එතනදි තියෙනවා. හිතන්නකෝ කුඩ නිෂ්පාදනයයි ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයයි අතර සම්බන්ධතාවයක් උඩ. ඔන්න ඔය සම්බන්ධතාවයේදී වාර්ෂික වර්ෂාපතන x කියලා දාගෙන ඒ දෙක අතර සම්බන්ධතාවය කොට නැගුවොත් දැන් ඔයාලට මේ වගේ වර්ගද සිටියක් තමයි ලැබෙන්නේ. ත්‍රේක්ෂිතය ප්‍රස්ථාරගත කරාට පස්සේ අපි දන්නවා මොන මොන තැන්වලදී කුඩ නිෂ්පාදනය වැඩි කරන්න ඕන කුඩ නිෂ්පාදනය අඩු කරන්න ඕන ඒ විදිහ හොයාගත්තා. එතකොට මේ ශිතේ කොට නැගින්න මේ වගේ தත්ත්වයක් පදන. දැන් හැම දෙයකටම දැක්කද? මේ ගණන් කියන්නේ ප්‍රායෝගිකය. මේ හැම දෙයකටම සම්බන්ධ වෙන ප්‍රායෝගික හේතුවක් තියෙනවා. දැන් අපිට මේක ගැන මේ කොට ගැන මේ කියලා කියව දෙන අවශ්‍යතාවය නැහැ මට. මෙතනින් මෙන්න මේක න්‍යාසයක් කියලා එතනින් එහාට කරන්න යන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ මේක ප්‍රායෝගික දෙයක්. අපි න්‍යාස ඉලක්කම් ටිකක් ලියලා ඒකව එකතු කරන්න අඩු කරන ඒවා කරන්නේ. මේ ප්‍රායෝගික දෙයක්. මේ ප්‍රායෝගික දෙයක් අසරෙන් කොට නැති. ඒතර ප්‍රායෝගිකව මේ කවදා හරි දවසක ඇප්ලයි කරන්න තමයි අපි දැන් බේසික් දේවල් ටික ඉගෙන ගන්න. බේසික් දේ ඉගෙන ගන්න නැතුව කවදා හරි දවසක මම කියන්නේ කවදා හරි දවසක කියලා කියන්නේ ජීවිතේ උසස් පෙළදී විශ්වවිද්‍යාල මට්ටමේදී එතනදී ඒක ඇප්ලයි කරන්න කොහොමද කියන එක ඉගෙන ගන්නවා. හැබැයි එතනදී ඒක ඉගෙන ගන්න බෑ මාලා. මේ බේසික් දේවල් ටික ඉගෙන ගත්තේ නැත්තම්. දැන් අපි සාමාන්‍ය පිළිති කරන්නේ බේසික් දේවල් ටික කවර් කරලා. හරි බලන්න. තමම කිව්වනේ ආසිය කොටනගෙන ආකාරය දැන් ඔය වගේ ඕනම දෙයක් ඉවරලා පස්සේ න්‍යාසයක් කොයි ආකාරයට ඔයාලට කොටනගා ගන්න පුළුවන් මහ ලොකු දෙයක් නේද? ඒක ඇතුලේ න්‍යාසයක් කොටනගෙන එක ප්‍රයි. මම මේ කොටනගු න්‍යාසයක් ගැන ගන්න. මෙන්න මොකද න්‍යාසයක්. 1 2 1 5 4 3 මේ තියෙන න්‍යාසයක්. දැන් අර ඉස්සලා කිව්වා වගේ මොන හරි தත්ත්වයක් දෙනවා. ඒ தත්ත්වය ඇතුලේ කොටනගු න්‍යාසයක්. එවං කොන එතනින් යහට දුන්න දත්තේවත් මේ පේන කිලි ගන්නවා තොල් කිලි ගන්නවා ඒවත් දෙන්නේ නැහැ. කෙලිම මේ න්‍යාසෙ දෙනවා. දැන් මේ න්‍යාසෙ දිහා දැක්කහම අපි දකින්න තියෙන මේ න්‍යාසෙ තියෙන්නේ පේලි මේ අතර තියෙන පේලි පේලි දෙකක් තියෙනවා. මේ අතර තියෙන න්‍යාසෙ තීර. එතන මේකට තීර තුනක්. එතන පේලි දෙකකින් සහ තීර තුනකින් සමන්විත න්‍යාසයක් තමයි මේ. මම තව එකක් ගත්තොත් මේ තවත් න්‍යාසය. දැන් මේ න්‍යාසයට පුතේ පේලි 3ක් තියනවාට පේනවා. හරි. තීර 3ක් තියනවාට පේනවා. එහෙනම් මේ න්‍යාසය පේලි 3ක් සහ තීර 3ක් සහිත න්‍යාසය. මේ න්‍යාසය පේලි 3කින් සහ තීර 3කින් සමන්විත න්‍යාසය. මම තව න්‍යාසයක් ගත්තොත්. මෙන්න තවත් න්‍යාසය. හරි මේ න්‍යාස ඔක්කොම මේවා මෙතනට එන්නේ මොන හරි රමක් දෝගේ දත්ත පොඩ පොඩ පදරක් කරගෙන ඉන්නේ. මේ දත්ත දිදීන්නේ කියොත් එහෙම ගණන් වලට අදාළ සික් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. දැන් මම ඒක දෙන්නේ නැතුව මේ න්‍යාස ගැන විතරක් කතා කරමු. ඈ දැන් මේක ගත්තොත් මේ න්‍යාසෙ පේලි මේ අතර දිනේ පේලි. මෙයාට පේලි 3ක් තියෙනවා. මෙයාගේ තියෙන්නේ තීර 2යි. පේලි තියෙනවා 3ක්, තීර තියෙනවා 2ක්. පේලි 3ක් සහ තීර 2ක් සහිත න්‍යාසයක් තමයි තියෙන්නේ. එහෙනම් මම දැන් කිව්වද පැහැදිලිද? න්‍යාසයක් ගත්තාම මේ වින් වින් වශයෙන් ඉලක්කම් විදිහට දකින්න බෑ අපිට. න්‍යාසයක දකින්න පුළුවන් අපිට පේලි සහ තීර ආකාරයක්. අන්න එතනින් පුතේ තියෙනවා අලුත් දෙයක් න්‍යාසයක හැඳින්වීමක් කතා. ඒක තමයි න්‍යාසයක න්‍යාස ගණය. න්‍යාසයක න්‍යාස ගණය. මේ ගණය කියලා කියන්නේ අර මේකට එහෙම නෙමෙයි. x ගේ තුන්වෙනි බලය අපි මේකට කියන්නේ ගණය කියලා. ඒ ගණය එහෙම නෙමෙයි. න්‍යාසික න්‍යාස ගණේ කියලා දෙයක්. පුතේ න්‍යාසික න්‍යාස ගණේ කියලා කියන්නේ අපි න්‍යාසික අපි කියන්නේ මොනවද? හඳුනා ගැනීම ටිකක් කතා කරන්න යන්නේ. න්‍යාසවල කොටස් හඳුනා ගන්න යන්නේ. න්‍යාස වර්ග හඳුනා ගන්න යන්නේ. න්‍යාස ගැන දේවල් ටික ඉගෙන ගන්න යන්නේ. එයන් අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන දේ තමයි න්‍යාසික න්‍යාස ගණේ. පුතේ න්‍යාසික න්‍යාස ගණේ කියලා කියන්නේ ඒ න්‍යාසෙ පේලි තියෙන්නේ. ඒ න්‍යාසෙ තියෙන්නේ පේලි ගණනයි පේලි ගණනේ තීර ගණනේ ගුණිතය. න්‍යාසික න්‍යාස ගණය කියලා කියන්නේ මේ න්‍යාසයේ තියෙන පේලි ගණනේ තීර ගණනේ ගුණිතය. සර් මොකද්ද ඒ කියන්නේ? මෙන්න බලන්න. න්‍යාසික න්‍යාස ගණය කියලා කියන්නේ පේලි ගණන වැඩි කිරීම තීර ගණන. ඔකට තමයි න්‍යාසික න්‍යාස ගණය කියන්නේ. මම පොඩ්ඩක් ටෝට් එක හරියට දෙන්නම් ඈ. පයිසල තේරුම් කරලා ඉන්නම්කෝ. ඒ කියන්නේ පුතේ දැන් මේ න්‍යාසෙ ගත්තොත් මේ න්‍යාසෙට මම කියවලා පේලි දෙකක් තියෙනවා. මේ න්‍යාසෙ තීර තුනක් තියෙනවා.
තමයි මේ න්‍යාසයේ ගණය හැදිදුවොත් දෙක වැඩි කිරීම තුන න්‍යාසයක් මුලින්ම ලියන්නේ පේලි ගණන දෙවෙනියට ලියන්නේ තීර ගණන න්‍යාසයක න්‍යාස ගණය ලියන්නේ අදාළ න්‍යාස මේ කියන න්‍යාසය නම් මෙන්න මෙතනින් පොඩි එක මෙතනින් තමයි අදාළ න්‍යාස න්‍යාස ගණය කියන්නේ දැන් මේ න්‍යාසය ගත්තොත් මේ න්‍යාසෙ පේලි තුනක් තියෙනවා වෙනවද තීර තුනක් තියෙනවා ත්‍රමේනියාසය තුන වැඩි කිරීම තුන න්‍යාසය මේනියාසය තුන වැඩි කිරීම තුන න්‍යාසය අපි මෙයා වරගමු මේනියාසය පේලි ඉස්ලාම පේලි ගන්න පේලි තුනක් තියෙනවා තීර දෙකක් තියෙනවා ත්‍රමේනියාසය තුන වැඩි කිරීම දෙක න්‍යාසය තුන වැඩි කිරීම දෙක න්‍යාසය ඒතර මේවා වැඩි කරලා දාන්න එහෙම නැහැ තුන් වරක් දෙවර තුන හය කියලා දාන්න තුන් වර තුන නවය දෙවර තුන එහෙම දාන්න නෙමෙයි මෙතනදී සංකේතයක් පමණයි සංකේතාත්මකව මෙහෙම ලියනවා. එයාගේ පේලි ගානයි තීන ගානයි හඳුනාගන්න පහසු වෙන මෙහෙම ලියන. ඒක හරියට ටයිල් ගන්නකොට ටයිල් කැට ගේන්න පහසු නෑ කියන අපිට. 2 2 ටයිල් කැට වලින් 100යි. ඈ 1 2 ටයිල් කැට 50යි. අපිට ඔහොම කියනවනේ. ටයිල් ගේනකොට. එහෙම එයාගේ ගේන්න පහසු නෑ කොලේක ලියලා දුන්නාම අපි බාහතර බහිනවද? මුන් බාස්කම් කරන්නේ මෙලෝ රහන්නේ දෙවරක් දෙක හතරයි කියලා මුන්ට ලියා ගන්න බෑ. ඈ එක්වරක් දෙක දෙකයි කියලා මුන්ට ලියා ගන්න බෑ. මානකුඩු බාස් වෙනවා. එහෙම කියලා අපි උන්ට බයිනවා. मेन मे मेतनी ව්‍යාකරණ පදෙම බලන්න මම න්‍යාස කිහිපයක් ලියා ගන්නවා මෙන්න මේක මතක තියාගන්න. පුතේ ඔයාලට කුලක පාඩම මතකයි. කුලක පාඩමේදී සෑම කුලකයකට නමක් දුන්නානේ. අපි මොකක්ද දුන්නේ කුලකයක නම? ඉංග්‍රීසි වලේ කැපිටල් ලක්ෂණ නේ. සෑම කුලකයකටම ඉංග්‍රීසි වලේ කැපිටල් ලක්ෂණයකින් නම් පුළුවන්. කැපිටල් A, කැපිටල් B, නම් කැපිටල් C ආදී විදිහට ඉංග්‍රීසි වලේ කැපිටල් ලක්ෂණ. න්‍යාසත් එහෙමයි. සෑම න්‍යාසයකට නමක් දෙන්නේ. ඒ නම දෙන්නේ ඉංග්‍රීසි වලේ කැපිටල් ලක්ෂණ. හැබැයි I හැර I කියන අක්ෂරය හැර අනිත් ඕනෑම ඉංග්‍රීසි ඕඩි කැපිටල් අක්ෂරයක් අපිට න්‍යාස නම් කරන්න භාවිතා කරන්න පුළුවන්. තව ටික වෙලාවකින් කියලා දෙනවා I. අපි I කියන එක හැම න්‍යාසයකටම භාවිතා කරන්නේ නැති. right. ඔබ න්‍යාසයක් ගන්නවා. කැපිටල් A කියලා න්‍යාසයක්. 1 5 1 2 1 3 න්‍යාස.
හරි අපි එක අපේ පරිස්සියාකම මේ බලන්න ඉන්නේ අවනිහසෙන් ගන්න 1 2 1 1 1 4 C කියලා තවත් න්‍යාසයක් අපි ගමු 1 2 5 3 1 1 1 2 1 1 D කියලා තවත් න්‍යාසයක් ගන්නවම 5 2 1 1 2 1 1 4 5 1 1 මම E කියලා න්‍යාසයක් ගන්නවා 1 2 1 K කියලා න්‍යාසයක් ගන්නවා 1 2 1 1 දැන් මේ සෙට් එකේ අපි න්‍යාස ගණය ලියලා බලමු සලාම මතක තියාගන්න හැම තිස්සෙම මුලින්ම ලියන පේලි ගන්න පටලවන්න එපා වැරදෙන්නේ ඒතර මේ න්‍යාසෙ පේලි තියෙන කොට දෙකක් වෙනවා නේද මෙතන එක පේලියක් තියෙනවා මෙතන එක පේලිය පේලි දෙකයි තීර තීර එකයි දෙකයි තුනයි තීර තුනක් තියෙනවා එහෙනම් මේ න්‍යාසෙ දෙක වැඩි කිරීම තුන න්‍යාස මෙයා දෙක වැඩි කිරීම තුන න්‍යාස ඔයි මේක කම්පේල් 1 2 3 4 තීර 1 2 එතකොට නම් පේලි 4යි තීර 2යි බින්ද මේක 4 වැඩි කිරීම 2 න්‍යාස මේ න්‍යාස B න්‍යාස කියන්නේ 4 වැඩි කිරීම 2 න්‍යාස C ගම් C න්‍යාසෙ පේලි තියෙනවා 1යි 2යි පේලි 2යි තීර 1යි 2යි 3යි 4යි 5යි තීර 5ක් තියෙනවා එහෙනම් මේ න්‍යාසෙ 2 වැඩි කිරීම 5 න්‍යාසයි පේලි 2යි 3 පාට 2 වැඩි කිරීම 5 න්‍යාසයි අ මෙයා අරගත්තොත් මෙයාගේ පේලි කියනවා 1යි 2යි 3යි 4යි පේලි 4යි තීර 1යි 2යි 3යි තීර 3යි එහෙනම් මේකේ න්‍යාසෙ ගන්නේ 4 වැඩි කිරීම 3 න්‍යාසයි මේක 4 වැඩි කිරීම 3 න්‍යාසයි මේක ගත්තොත් පේලි 1යි තීර තියනවා 1යි 2යි 3යි මේ අතර 3ක් එහෙනම් අපිට මේක 1 වැඩි කිරීම 3 න්‍යාසයි මේ අපි ගමු පේලි 1යි 2යි 3යි 4යි පේලි 4යි තීර කීයක් තියෙනවද එකම එක තීරයයි එහෙනම් මේ න්‍යාසෙ 4 වැඩි කිරීම 1 න්‍යාස ඔන්නෝමයි අපි න්‍යාසයක න්‍යාස ගණේ හඳුනාගන්න දැන් මේක ලියලා පොඩු කර ගන්න ලියාගන්න මේ උදාහරණය පටන් ගමු
හරි නේද? හරි. දැන් අපි පුතේ ඔන්න න්‍යාසයක න්‍යාස ගණයේ කියන එක මොකක්ද කියලා හඳුනගත්තා. දැන් අපි න්‍යාස වර්ග ගැන කතා කරන්න යන්නේ. න්‍යාස වර්ග. න්‍යාස වල තියෙන එක එක වර්ග කැටගරයිස් කරලා තියෙනවා. දැන් ඔය එක එක වර්ග විතර වෙන් කරන්නේ අපි. ජීවි නා ජීවි නෝ වගේ වර්ග වෙන් කරනවා වගේ න්‍යාස වර්ග කියනවා. න්‍යාස වර්ග. ව්‍යාකරණ මාතෘකාව න්‍යාස වර්ග කියන්නේ. මාතෘකාව න්‍යාස වර්ග. मातृकाव न्यास वर्ग यात्रे अनुमातृकाव पेली न्यास अनुमातृकाव पेली न्यास न्यास वर्ग दिखा अभी तक गाली वर कर तो अभी तो मैं के गरम पार्ट के अन्न पूंगा ्यास उदय में के पहली इकाई तीन रेखा तीन एक वाली क्रीम देखा नहीं आता में के पहली इकाई तीन तुनाक तीन ना एक वाली क्रीम तुरंत नहीं आता में के पहली इकाई तीन हाथरक तीन ना एक वाली क्रीम हाथर नहीं आता में के पहली इकाई तीन पहाक तीन ना एक वाली क्रीम पहाड़ नहीं आता में जेर के मित्र पुद्लो अक्षय ने मोहत න්‍යාසය කපේ හඳුන්වන මොනවා කියලාද? පේලි න්‍යාසය. කතන්දර අනවශ්‍යයි, තේරෙම පැහැදිලි. ලියා ගන්න. පේලි එකක් පමණක් ඇති න්‍යාස. 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 पेली न्यास ले से अर्थ दापाई पेली एक पमना कहते न्यास पेली न्यास ले से अर्थ दापाई पेली एक पमना कहते न्यास पेली न्यास ले से अर्थ दापाई पेली एक पमना कहते न्यास पेली न्यास ले से अर्थ दापाई राइट लिया कर उदाहरण ठीक है उदाहरण ठीक लिया कर तीरन्यास तीर न्यास क्या तीर एक न्यास एक्स की न्यास एक करना एक पहा वाई की नमता न्यास एक करना एक बिंदु हाथर इजेट की न्यास एक करना
तीर एक पमन न्यास तीर एक पमन न्यास तीर एक पमन न्यास तीर एक पमन न्यास तीर न्यास अर्थ दक्वाई तीर एक पमन न्यास तीर न्यास अर्थ दक्वाई तीर एक पमन न्यास तीर न्यास लेस अर्थ दक्वाई ले आगने उदाहरण दीजिए ඊළඟ වර්ගයට යම් පොදි පේලි න්‍යාසිකන ගත්තා තිර න්‍යාසිකන ගත්තා ඊළඟ රූපය සම චතුරස්‍ර න්‍යාස දැන් මාතෘකාව සම චතුරස්‍ර න්‍යාස ස්කෝර් මැට්‍රික්ස් साम चतुराष्ट्र न्यास वचने में तीनों तीर मैंने दिनों समाचार तो सुनिए आज बालों में पहले देखा है तीरा देखा है देखा वैरी क्रीम देखा नहीं आज मैं के पहले तो ना है तीरा तो ना है तूने वैरी क्रीम तो नहीं आज या पहले हाथर आए तीरा हाथर आए हाथर वैरी क्रीम हाथर नहीं आज या अरे थोड़ी पांती और जापी क्या करना पड़ता है समाचार तो राष्ट्र संख्या क्या लिया अन्य विधि अपनी मेरी समाचार तो राष्ट्र का कार्य में बढ़ने की नौने पहले गाना है तीर गाना है समान है नहीं पहली देखा है तीर देखा है पहली तुना है तीर तुना है पहली हाथरा है तीर हाथरा ये वाके मौना पहाड़ी के लिए पाली यहाँ से जाने को हाई वाली के लिए माही नहीं यहाँ से जाने को
पेनी करना ही पीर करना ही समान है ये वाके न्यास अभी तब के नाम मना की न्यास के रहते समझ जाता रफ न्यास पेनी करना पीर करना समान न्यास है समझ जाता रफ न्यास ले आग मार के देखिए पेनी करना पीर करना समान न्यास है पेनी करना पीर करना समान न्यास पेली गणना तीर गणना समान पेली गणना तीर गणना समान न्यास सम चतुराष्ट्र न्यास रे से अर्थ दाखवाई पेली गणना तीर गणना समान न्यास सम चतुराष्ट्र न्यास रे से अर्थ दाखवाई पेली गणना तीर गणना समान न्यास सम चतुराष्ट्र न्यास रे से अर्थ दाखवाई राइट ले गणपति उदाहरण दी अभी सममितिक न्यास सिमेट्रिक मैट्रिक्स की रख सममितिक न्यास मातृका
සමමිතික න්‍යාස පාක්ෂිකතාව සමමිතික න්‍යාස හොඳ පරික්ෂණයක් බලා ගන්න කියන K කියලා න්‍යාසයක් ගන්නවා 2 5 4 1 එල් කියලා න්‍යාසයක් ගන්න මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා බලාගෙන ඒක තේරුම් ගන්න පුළුවන් කිව්වක ඈ प्रधान प्रधान विकार मेथियन प्रधान विकार मेथियन प्रधान विकार प्रधान विकार सममिति न्यास समचतुराश्र न्यास प्रधान विकार में अनुरूप अवयव समान एक प्रधान विकार में अच्छुमाय प्रधान विकार में प्रधान विकारी සමජදුරස් න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දෙපැත්තේ තියෙන අවයව සමානයි පිටි අනුරූප අවයව සමානයි අන්න ඒ විදිහේ න්‍යාස අපි කියන මොන න්‍යාස කියලාද සමමිතික න්‍යාස සමමිතිකයි කියන්නේ දෙපැත්ත එක වගේ කියන එක දෙකට මෙදින් නැවුවහම එක වගේ කොටස් දෙකකට වෙන් වෙන ප්‍රධාන විකර්ණයෙන් කපලා අයින් කරොත් දෙපැත්තේ තියෙන අවයව සිත් එක සමානයි. අන්න ඒ වගේ න්‍යාස වලට කියනවා අපි සමමිතික න්‍යාස කියලා. අපි ලියනවා. ලියන්න.
සමජ චතුරාර්ය සත්‍යයක සමජ චතුරාර්ය සත්‍යයක ප්‍රධාන විකර්ණයෙන් දෙපස පිහිටි ප්‍රධාන විකර්ණයෙන් දෙපස පිහිටි අනුරූප අවයවයන් සමාන නම් ප්‍රධාන විකර්ණයෙන් දෙපස පිහිටි අනුරූප අවයවයන් සමාන නම් ප්‍රධාන විකර්ණයෙන් දෙපස පිහිටි අනුරූප අවයවයන් සමාන නම් එවැනි න්‍යාස සමමිතික න්‍යාස ලෙස අර්ථ දක්වයි එවැනි න්‍යාස සමමිතික න්‍යාස ලෙස අර්ථ දක්වයි right ලියාගන්න පුතේ මේ ටික හරියට ලියාගෙන එක කොටුවක එක ඉලක්කම ගාලා ලියාගෙන ඉතින් ලස්සන්ට මේක සමමිතික බව එන්නේ නැත්නම් වෙන වෙන ලියකොත් ඍජු කෝණ අක්ෂයක හැඩේ සමජ චතුරාර්ය සත්‍යයක හැඩේ එක කොටුවක එක ඉලක්කම ගාලා ලියාක් ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් මේකේ ඉලක්කම් මේක ඇතුලේ ඉලක්කම් ඔක්කොම 10ට වඩා අඩු ඉලක්කම්ද කියලා එහෙම එකක් නැහැ මගේ පහසුනේ මම 10ට වඩා අඩු ඉලක්කම් ලියාගෙන තියෙන්නේ ඕනම ඉලක්කම මෙතනට එන්න පුළුවන් 100 200 ඕන අගයක් එන්න පුළුවන්
හරි මම පොඩ්ඩක් ආයෙත් සමමිතික න්‍යාස කියන එක මතක් කරලා දෙන්නම්. පොතේ සමමිතික න්‍යාස කියන්නේ මේ සේරමේ මම කියන දේ සමමිතික න්‍යාස. මේ සේරම සමචතුරස්‍ර න්‍යාස වෙනවා. ඒ කියන්නේ මේ බලන්න මේකෙත් පේළු දෙකයි තීර දෙකයි. දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක්. පේළි 3යි තීර 3යි 3 වැඩි කිරීම 3 න්‍යාසයක්. පේළි 4යි තීර 4යි 4 වැඩි කිරීම 4 න්‍යාසයක්. සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න මේ සමමිතික න්‍යාසයක් වෙන්න නම් ඒක අනිවාර්යෙන් සමචතුරස්‍ර න්‍යාසයක්මයි. සමමිතික න්‍යාසයක් නම් එයා අනිවාර්යෙන්ම සමචතුරස්‍ර න්‍යාසයක්මයි. වෙන කාටවත් සමමිතික න්‍යාස වෙන්න බෑ. සමමිතික න්‍යාසවල විශේෂත්වය තමයි පුතේ සමචතුරස්‍ර න්‍යාසයක මෙන්න මේක මම ලඟ කරන්නේ. මෙන්න මේකට කියන අපේ න්‍යාස ප්‍රධාන විකර්ණය. මොකක් කියලාද කියන්නේ ඒක? ප්‍රධාන විකර්ණය. එතකොට සමමිතික කියන එකේ අදහස මොකද්ද? සමමිතිකය කියන්නේ මෙහෙම එකමත් එක්ක වෙන් කරහම එකමත් එක්ක නැමුවාම සමානව කොටස් දෙකකට වෙන් වෙනවා කියන්නේ. සමමිතිකය කියන්නේ ඒක. එයාව හරියට මේ තල රූපේ සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේකත් එහෙමයි. සමමිතික න්‍යාස කියන්නේ ප්‍රධාන විකර්ණයෙන් මේ න්‍යාසය සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියන්නේ. ප්‍රධාන විකර්ණය මේක නම් මේ ප්‍රධාන විකර්ණයේ දෙපැත්තින් ඉන්න අවයව අනුරූප අවයව සමානයි. බලන්න මේ ප්‍රධාන විකර්ණයේදී මේ පැත්තේ පහ මේ පැත්තේ මේක බලන්න මෙතන දෙක මෙතනත් දෙක මෙතන තුන මෙතනත් තුන මෙතන හතර මෙතනත් හතර. මේ පැත්තේ ඉන්න අවයව සෙට් එක මෙතන මේ පැත්තේ ඉන්න අවයව සෙට් එකට සමානයි. මේ බලන්න මේක මේක ප්‍රධාන විකර්ණය මම කියන්නේ. ඒක ඇතුළේ ඇදීදී පරිගණකින් එන්න ඕනේ. මේ ප්‍රධාන විකර්ණය මේ පැත්තේ දෙක මෙතන එක මෙතනත් එක මෙතන තුන මෙතනත් තුන මෙතන බිඳුව මෙතනත් බිඳුව මෙතන හත මෙතන හත මෙතන හය මෙතන හය බලන්නකො මේ ප්‍රධාන විකර්ණය මේ පැත්තේ ඉන්න අවයව සෙට් එක මේ පැත්තේ ඉන්න අවයව සෙට් එකට අනුරූපයි සමානයි එක වගේ අන්න ඒවා අපි හඳුන්වනවා සමමිතික න්‍යාස තේරුණානේ ප්‍රධාන විකර්ණය දෙපැත්තේ ඉන්න අවයව සෙට් එක සමානයි නะ අපි කියන ඒවට සමමිතික න්‍යාස පැහැදිලිනේ ඕනෝග තමයි සමමිතික න්‍යාස හොඳයි ඊළඟට න්‍යාස වර්ගයක් මේ කතා කරා කියලා අවසාන න්‍යාස වර්ගය ඒකක න්‍යාසය ඒකක න්‍යාසය මේක තමයි ගොඩක් ගණන් වලට උනේ ඒකක න්‍යාසය මේවා එහෙමනම් අප්ලයි වෙන්නේ ඒ ලෙවල් වල අපිට දැන් හඳුනා ගන්න විතරයි තියෙන්නේ ඒක අප්ලයි කරන්න තියෙන්නේ භාවිතා කරන්න තියෙන්නේ උසස් පෙළදී සම්මිතික න්‍යාසය එහෙම ගොඩක් ගණන් හදන්න ඒකෙන්දී උදව් වෙනවා අපිට දැන් තියෙන හඳුනා ගන්න පමණ හැබැයි ඒකක න්‍යාස කියන එක අපිට දැන් ගණන් හදන්න ඕන වෙනවා ඒකක න්‍යාස. අපි බලමු පුතේ මොකටද ඒකක න්‍යාස කියන්නේ. ඒකක න්‍යාස කියන්නේ පුතේ හොඳට බලන්න ඈ. මෙන්න බලන්න. ආ මට එක කියන්නම් පුතේ. මම අර ඉස්සෙල්ලා පටන් ගන්නකොට දෙයක් කිව්වනේ. න්‍යාසයක් නම් කරනවා ඉංග්‍රීසියෝඩිය ඕනම කැපිටල් අක්ෂරයකින්. හැබැයි අයි ඇර කිව්වනේ. අයි පාවිච්චි කරන්නේ නැහැ කිව්වනේ. අයි පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි දන්නවද? අයි කියන සංකේතය අපි දෙන්නේ ඒකක න්‍යාස වලට විතරයි. ඒකක න්‍යාස වලට ඉංග්‍රීසියෙන් කියන ideal matrix කියලා. ideal i අකුර. ඒක තමයි අපි ඒකක න්‍යාසයේ සංකේතීක විදිහට භාවිත කරන්නේ. ඒකක න්‍යාස වලට එක එක ඉංග්‍රීසි අකුරු නේ. එකම එක ඉංග්‍රීසි අකුරයි. i විතරයි. capital i. capital i භාවිත වෙන්නේ දැනකදී අන්න එතන නිකේවෙන් ඒකක න්‍යාසික. බලමු ඒකක න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. පොඩි ඒකක න්‍යාසයක් වෙන්න නම් එයා අනිවාර්යෙන්ම සමචතුරස්‍ර න්‍යාසයක්මයි. මේ බලන්න. බලන්නකො මේකේ විශේෂත්වය හැම එකකටම i කියලා තමයි කන්න දින අපු දෙයක කෙනියස් පහයි පහ එකකුත් ඕනනම් ගමු මෙන්න දින එකක කෙනියස් පොදේ විශේෂත්වයක් පේනවා දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක් මේක සමච චතුරස්‍රයි 3 වැඩි කිරීම 3 න්‍යාසයක් මේක සමච චතුරස්‍රයි
හතර වැඩි කිරීම හතර න්‍යාසයක් මේක සම චතුරස්‍රයි පහ වැඩි කිරීම පහ න්‍යාසයක් මේක සම චතුරස්‍රයි එතකොට ඕනෑම සම චතුරස්‍ර න්‍යාසයේ මේ මම මොකද වෙලා තියෙන්නේ මේ මම අහුරු කරන්නේ මොකද්ද එයාගේ ප්‍රධාන විකර්ණය මොකද්ද මේ අහුරු කරන්නේ මම එයාගේ ප්‍රධාන විකර්ණය එයාගේ ප්‍රධාන විකර්ණය වෙනවා प्रधान සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණ. ඒකට ප්‍රධාන විකර්ණ ප්‍රධාන විකර්ණයේ තියෙන අවයව එක. ප්‍රධාන විකර්ණ හැම අවයවයක්ම එක. අනිකුත් සෑම අවයවයක්ම බිඳු නේ. වෙනවද? අනිකුත් හැම එකම බිඳු නේ. වෙනවද? හැම එකම බිඳු ප්‍රධාන විකර්ණ විතරක් එක. අන්න ඒ න්‍යාස අපි හඳුන්වන පුතේ ඒකක න්‍යාසය. මොනවා කියලාද පුතේ? ඒකක න්‍යාසය. මේක දැන්ට අපි ඔහොම ඉගෙන ගත්තා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේදී අපි ඕක තමයි භාවිතා කරන්නේ සමගාමී සමීකරණයේ විසඳන. ඔව්. ඔක්කු සංකීර්ණ කතන්දර දැන් අපි ඒක කතා නොකර ඉමු. හරි එතකොට ඒකක න්‍යාසයක් කියලා කියන්නේ මම දැන් ඔය කිව්ව කතාව සමචතුරස්‍ර න්‍යාසය ප්‍රධාන විකර්ණයේ එකද අනිකුත් සෑම අවයවයක්ම බිඳුවද කියනවා ප්‍රධාන විකර්ණයේ එක අනිකුත් සෑම අවයවයක් බිඳුව ප්‍රධාන විකර්ණයේ එක අනිකුත් සෑම අවයවයක බිඳුව ප්‍රධාන විකර්ණයේ එක අනිකුත් අවයව බිඳුව අපි ඒව හඳුනන එක න්‍යාසය විශේෂත්වය මේ හැම න්‍යාසයක පොදු යාතුන නම තමයි කවුද අයි කියලා කියන්නේ කවුරු කියලාද කියන්නේ අයි කියලා සෑම ඒකක න්‍යාසයක්ම පොදුවේ කියන නම තමයි අයි. මෙයත් අයි, මෙයත් අයි, මෙයත් අයි. ගාන අනු අපි ලියාගෙන දැනගන්න ඕන මොන අයිද අපි ඉතින් දාන්නේ. ඒක දැම්ම තේරෙන්නේ අපි ගානක් ඇදුවට පස්සේ බලමු කොහොමද මේ ගානට ගැලපෙන ඒකක න්‍යාසය අපි ලියාගන්නේ. රයිට්. ලියාගම අර්ථ දෙක මෙන්න මෙහෙම. ලියාගන්න. සමචතුරස්‍ර න්‍යාසයක සමචතුරස්‍ර න්‍යාසයක සමචතුරස්‍ර න්‍යාසයක සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ එකද ප්‍රධාන විකර්ණයේ එකද සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ එකද प्रधान विकर्णे एकद अनेकुत सैम अवयवयात्म बिंदुवद समचतुरस्र न्यासेक प्रधान विकर्णे एकद अनेकुत सैम अवयवयात्म बिंदुवद अनेकुत सैम अवयवयात्म बिंदुवद अनेकुत सैम अवयवयात्म बिंदुवद ප්‍රධාන විකර්ණයේ එකද අනිකුත් සෑම අවයවයක්ම බිඳුවද වණ න්‍යාස ඒකක න්‍යාස ලෙස අර්ථ දක්වයි වණ න්‍යාස ඒකක න්‍යාස ලෙස අර්ථ දක්වයි වණ න්‍යාස ඒකක න්‍යාස ලෙස අර්ථ දක්වයි න්‍යාස ඒකක න්‍යාස ලෙස අර්ථ දක්වයි රයිට් ලියාගන්න පුතේ අර ටික ඒකක න්‍යාස ගාවින්ම කැපිටල් I කියලා ලියාගන්න මෙඩිකල් ලියාගන්න ඉක්මනට ලියාගන්න මේක ගත්තොත් විභාගෙදී න්‍යාස පාඩමට උඩරිම න්‍යාස වලට එන්නේ ෆස්ට් පේපර් එකටත් එනවා න්‍යාස ලකුණු දෙකක ප්‍රශ්නයක් වගේ සෙකන්ඩ් පේපර් එකට ආවොත් පුතේ මේක උඩරිම ලකුණු 4ක ගැටලුවකට යන්න පුළුවන් තනිකරම ලකුණු 10ක ගැටලුවකට එන්න බෑ මේක එන්නේ හැමතිස්සෙම සමගාමී සමීකරණ ගානක් එක්ක බද්ධ වෙච්ච ගානක් විදිහට. ඒ කියන්නේ මෑත කාලීනව බහුලව යෙදිච්ච කොටසක් නෙමෙයි. නමුත් අර අවසාන අවුරුදු කිහිපෙදී මේක වැඩි වශයෙන් එන්න ගත්තා. ලකුණු 4යි 6ක් වගේ විභාගයේ සමස්ත පේපර් එකකින්
මේකට වෙන් වෙනවා හැබැයි මේ මේ මෑත යුගයේ අනුමාන ප්‍රශ්න ගොඩක් පේවේ ඉලක්ක කරලා තිබවල ලියලා ගමන් අහගන්න ඉලක්ක කරලා තිබ්බා අනුමාන ප්‍රශ්න වල ගොඩක් අනුමාන ප්‍රශ්න වල ඉලක්ක කරලා තිබ්බා මම කිව්වා ඔයාලට මේක සමගාමි සමීකරණත් එක්කයි එන්නේ කියලා මේකත් එක්ක පුරුවන් පුතේ සමගාමී සමීකරණ ගොඩනගලා හදන්න. මේක ක්‍රමයක් කියලා. අපි ඒව හදනවා. ඒකෙන් ගණන් හදනවා. ඒවිල්ලා තියෙන ගණනුත් හදනවා අපි වර. මේකෙන් ඒ කියන්නේ මේ න්‍යාස වලින් පුළුවන් කෙලින්ම න්‍යාස ගාන ඇතුළෙන්ම පුළුවන් සමගාමී සමීකරණයක් ගොඩනගලා ඒක විසඳන. ඒතර මෑත යුගයේ ආපු අනුමාන ප්‍රශ්න පත්‍ර ගොඩක් කියවේ අන්න ඒක තිබ්බා. ඉතින් මං විතරක් නෙමෙයි ලංකාවේ උගන්වන ගොඩක් ගුරුවරු ඔන්න ඕක ටාගට් කරනවා තාම ඒක ආවේ නැහැ තාම ආවේ නැහැ පුතේ ගොඩක් දුරට අනුමාන කරනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පවත්වන සාමාන්‍ය පෙළ විභාගයකදී අන්න ඒ විදිහේ ඒ පැටර්න් එකේ මොකද ඒක ගොඩාක් ප්‍රායෝගික දෙයක් සමගාමි සමීකරණත් එක්ක න්‍යාස ගැබ් වෙනවා කියන එක කොහොමත් ඉදිරියේදී තියෙන දෙයක් ඒක එතකොට ඔයාලා දන්නවා කොහොමද මේ න්‍යාසත් එක්ක සමගාමි සමීකරණ ගොඩනැගෙන්නේ විසඳන්නේ කියන එක අපි විශ්වාස කරන දෙයක් තමයි ඉදිරියේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගවල ගොඩක් දුරට න්‍යාස සමගාමී සමීකරණත් එක්ක ඒ විදිහට යෙදিলা ප්‍රශ්න ලැබෙයිවි කියලා. තාම ආවේ නැහැ. වැදගත්ම දේ තාම ආවේ නැහැ. ඒක ආවනම් අපි කියත හැකිනේ ඊයේ දේ ගියා. ඒක ආයි ගොඩක් දුරට ගිය අවුරුද්දේ ආපු එක වගේම එකක් මේ අවුරුද්දේ ඉන්නේ නැහෙනේ. හැබැයි අපිට දැන් වාසිය තමයි තාම ඒක ආවේ නැති එක. ඉතින් ඒක ඔයාලගේ পেපර් එකට එන්න පුළුවන්. ලොකු අනුමාන ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි මේක විශේෂයෙන් ටාගට් කරපු පාඩමක් වෙන්නේ. ඒක එහෙම ආව කියන්නේ ඉතින් ඒ ගාන න්‍යාසත් නෙමෙයි ලියනකම අහගන්නේ නෑ මම ලියනකම අතර ඒ ඒ කියන්නේ න්‍යාසත් එක්ක සමගාමී සමීකරණ ගොඩනගලා ආවයි කියලා කියන්නේ ඒ ගාන න්‍යාසත් නෙමෙයි ඒ ගාන සමගාමී සමීකරණත් නෙමෙයි ඒ දෙකේ මිශ්‍රණ. ඒතර සමගාමී සමීකරණ ගාන දන්නේ නැතුව ලකුණු 10 ගන්නත් බැ. න්‍යාස පාට් එක දන්නේ නැතුව ඒ ගාන ලකුණු 10 ගන්නත් බැ. ওই දෙකම හොඳට කරගන්න ඕනේ සහ ওই දෙක එකට ඇප්ලයි වෙන විදිහට ඒකට අදාළ ගණන් ගොඩක් තියෙනවා අපි ගණන් හදලා බලමු ඒක ඉතින් අපි දැන් මේ ඉවර කරගෙන යන්න තියෙනවා හදාගන්න හොඳයි ඔන්න දැන් අපි න්‍යාස වර්ග ගැන න්‍යාසයක ලක්ෂණ ගැන න්‍යාසයක් ගැන මොකක්ද කියන තියරි පොඩස් ටික වෙන කරා දැන් අපි යමු මේ න්‍යාසවල
ගණන් වලට යන ප්‍රධාන දෙක. හරි? දැන් න්‍යාස වල තියරි කොටස් ටික දැන් න්‍යාස වල හඳුනා ගැනීම අවශ්‍යයි. හරි? දැන් බලමු කොහොමද න්‍යාස වලින් ගැටළු වලට ඉන්නේ. න්‍යාස වලින් ගැටළු. පළවෙනි එකම අපි ගැටළු කරන්නේ මේකේ තියරියත් එක්ක ගණන් දැන් මේව ගණන් දෙන්න බෑනේ. ඒක න්‍යාස හැදුනා හැදින්නේ පපණයි නේද ගණන් දෙන්න බෑ. දැන් මොන ගණන් දෙන්න පුළුවන් තියරි කොටසට යන්නේ යන්නේ. ලියා ගන්න අනුමාත්‍රකාව න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම. න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම. මේක අමාරු නේ. මේක අමාරු නේ. ලේසි පාට් එකක්. න්‍යාස එකතු කිරීම අඩු කිරීම. හරි. මම කැපිටල් එක්ස් කියලා න්‍යාසයක් ගන්නවා. එයාගේ අවයව ටික ඉලක්කම් කියන්නේ නැතුව මම දැන් සංකේත පාවිච්චි කරා. x1 x2 x3 x4. මේ කැපිටල් එක්ස් කියන්නේ න්‍යාස. ඉලක්කම් කියන්නේ නැතුව එයාලා වෙනකොට සංකේතයක් තිබා. x1 කියන්නේ ඉලක්කම. වෙනුවට ඉන්න සංකේතය. x2 කියන්නේ ඉලක්කමක් වෙනුවට ඉන්න සංකේතය. ඒක නේ. මම කැපිටල් y කියලා තවත් න්‍යාසයක් ගන්නවා. ත්‍රයාගේ අවයව ටික මම y1 y2 y3 y4 ගිරා. මොනවද කියන්නේ? අරේ මේ කැපිටල් x න්‍යාසය, මේ කැපිටල් y න්‍යාසය. දැන් අපිට කිව්වොත් ඔය න්‍යාස දෙක එකතු කරන්න කියලා. x එකතු කිරීම y න්‍යාසය ලබා ගන්න. හොඳින් බලාගෙන කරන්න. හරි. මේ න්‍යාස දෙක මන්ද එකතු කරන්නේ කැපිටල් x න්‍යාසයක මෙන්න x1 x2 x3 x4 කැපිටල් x න්‍යාසය එකතු කරනවා පුතේ මම කැපිටල් y න්‍යාසය y1 y2 y3 y4 මෙන්න එකතු කරනවා මෙච්චරයි සරලයි තරකේ අනුරූප අවයව එකතු කරා මෙයාට මෙයා එකතු කරන මෙතන තා x එකට y එකට x එක එකතු කිරීම y එක දැන් මෙතන මම x y කියලා දැම්මට ගක්කා ගන්නේ එකතු කරන මෙතන මෙතන දෙක තිබ්බ මෙතන පහ තිබ්බ කියලා 2 5 එකතු කරාම 7යි මෙතන 7යි දැන් මෙතන ඉලක්කම වෙනකොට සංකේත දාන දින සංකේත අතුරින් ලියන්නේ සෝ මෙයාට මෙයා එකතු වෙනවා අනුරූප අවයවයට අනුරූප අවයවයට x දෙකට y දෙක එකතු වෙනවා ඊළඟ මෙයාට මෙයා එකතු වෙනවා x3 ට y3 එකතු වෙනවා ඊළඟට මෙයාට මෙයා එකතු වෙනවා x4 ට y4 එකතු වෙනවා ඔන්න තියෙනවා න්‍යාස දෙක එකතු කරහම ලැබෙන උත්තර x එකතු කිරීම y න්‍යාස ඔන්න කොයිදින් x තර y න්‍යාස ඔය වගේම ප්‍රතිඵලයක් තමයි පුතේ අඩු කිරීමකට ලැබෙන වෙනස් නැහැ අඩු කරන එක එකතු කරන එක එකතු කරා අඩු කරන එක අඩු කරා x අඩු කිරීම y න්‍යාස කියන්නේ x න්‍යාසය කියන්නේ x1 x2 x3 x4 ඔන්න ඔය න්‍යාසයෙන් අපි අඩු කරනවා y න්‍යාසය y1 y2 y3 y4 න්‍යාස ඔය විදිහටම අපි අඩු කරමු මෙයාගේ මෙයා අඩු වෙනවා x එකෙන් අපි y එක අඩු වෙනවා මෙතන දාලා මෙයාගේ මෙයා අඩු වෙනවා x දෙකෙන් y දෙක අඩු වෙනවා මෙතන දාලා දැන් මෙයාගේ මෙයා අඩු වෙනවා x තුනෙන් අපි y තුන අඩු වෙනවා මෙතන දාලා ඊළඟට මෙයාගේ මෙයා අඩු වෙනවා x හතරෙන් y හතර අඩු කරලා දානවා ඔන්න දිනවා පුතේ x අඩු කිරීම y න්‍යාසයට අදාළයි අනුරූප අවයව එකතු කිරීම සහ අනුරූප අවයව අඩු කිරීම පමණයි සිද්ධ කරන්න තියෙන්නේ න්‍යාස දෙකක් එකතු කිරීමෙන් සහ න්‍යාස දෙකක් අඩු කිරීමෙන් අතිසරණයි තේරෙන්නේද මේ ලියාගෙන මේ ලියන දින බෝඩ් එකේ කිරියා මේ න්‍යාස දෙක හැඳින්නවා දැන් මම මෙතන පොඩි ස්පේස් එකක් තියලා ලියන එක පොඩි ලියන්නද මට තේමදි හිත මෙහෙම මේක වෙනමයි අඩු කරන පාට දෙන්නයි පටන් ගන්න
இல்ல இவர் நாம கேன புத்திய மாட்ட
वीडियो මම ඒ කියලා න්‍යාසයක් ගන්නවා 2 1 4 3 b කියලා තව න්‍යාසයක් ගන්නවා 1 බිඳුව 2 5 කියලා අපිට ගන්න කියනවා මේකේ a ධන b න්‍යාස පරිණතම a ධන b න්‍යාස ලබා ගන්න කියලා අපි අරගන්න a කියන්නේ මෙයා 2 1 4 3 ඒ න්‍යාසයට एक तो दोनों मो बी के ने मैंने मैंने आस एक का बिंदु देखा पाहा चलो आगे बाहर सरलाई मैं आठ एक तो दोनों देखा एक आई तू ना मैं एक तो करा एक आई बिंदु आई एक आई मैं एक तो करा ना अतराई देखा आई आया मैं एक तो करा ना उन्हें देखा उन्हें पाहा और ना दिनों नहीं आस और ना दिनों ये दाना भी नहीं आस इत्ता पहन अरे मेरे सामान नहीं न्यासे न्यासे गाने लिया डोन है मेरे को है मत इससे मलिया नहीं का खर्द रे अकिंदे लिया है ना तुम्हें है तो लिया डोन नहीं नहीं मेरी लिया डोन है और उत्तरे ने सेंटीमीटर दाना वाके का काम से करने तो लिया डोन ही इलान अपने के नोने की एरी ने बीनी आसे ना भागा एरी ने बीनी आसे ए मिया देख एक हाथर रतु में और नहीं न्यासे अड़ू करने नोने कुछ बीनी आसे मिया एक का बिंदु देखा पहा अड़ू कराने पहले पे अड़ू करो देखें ना अड़ू कराने का मैं अड़ू पावे अड़ू करनो देखें देखा अड़ू करा मैं कहाँ है एके ना अड़ू कराने बिंदु आप एक कहाँ है हाथरे ना अड़ू कराने देखा देखा है तूने ना अड़ू कराने पहा तूने पहा पहेल तू ना अपने तूने पहा तूने की पहा अड़ू कराने बे मोदर ना भी विशाल एक के ना के पुड़ाई के ना अड़ू करना विशाल एक के ना के लाखों दा तो पहले तुरंत करूँ करा मैं देखा ही विशाल एक लाखों ने ब्रेक और न दिन होता है वही दिन है बुद्धि ए दिन है बी नहीं आस और न बेकार वे नहीं और न दिन वो कदम ऐसी तकरार भी लिया करने का लिया कर दाहर इलाक देखे संख्या
වශයෙන්ම ඒකකට උදාහරණයක් දෙන්න. p කියලා න්‍යාසයක් කියනවා 1 5 12 1 4 බිඳුව. අපි ලොකු ඉලක්කම් දාගෙන මේක සිදු කරගෙන යනකොට තියෙන එකට වඩා ඒක උනේ ඉලක්කම් එන්නේ කොහොමද කියන එක ඔවුල අවුල් වෙන හිත තමයි මේක ලොකු ඉලක්කම් වලට නොයා සරල ඉලක්කම් වලින් ගාන හදන්න. විභාගෙට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ ලොකු ඉලක්කම් දාගෙන කරන් හදන්න. එහෙම එන්නේ එහෙම තහනමක් කොහෙවත් නැහැ ප්‍රතිපදන්න. අහපු හින්දා එහෙම එකක් දාන හදන්න. දැන් මේක බලන්න. මේ තවත් න්‍යාසය. හැබැයි මුකේ න්‍යාස දෙක එකතු කරන්න නම් අනිවාර්ය න්‍යාස වල ධනය සමාන වෙන්න ඕනේ. දැන් මේක බලන්න මේක පේටි 2යි 3/3යි මේකක් පේටි 2යි 3/3 න්‍යාසයක් වෙන්න ඕනේ. කියන්නේ එකිනෙකට වෙනස් න්‍යාස ඝනයන් තියෙන න්‍යාස දෙකක් අපිට එකතු කරන්නත් බෑ. එහෙම නීතියක් නෑ. එහෙම එකතු කරන්න බෑ. න්‍යාස වල න්‍යාස ඝනය සමාන දෙන්නේ විතරයි එකතු කරන්න. අඩු කරන්නත් එහෙම. හරි. පළවෙනි එක අපි p ධන කිව්ව ගන්නවා. p ධන කිව්ව න්‍යාස. p කියන්නේ මෙයා 1 5 12 1 4 බිඳුව. මෙන්න මෙයාට එකතු කරන්න ඕනේ මෙන්න මෙයා 13 10 7 5 1 1 න්‍යාසයක් එම්පු කරා. හයිට අපි එකතු කරමු. 1යි 13 එකතු කරාම 14යි. 5යි 10 එකතු කරාම 15යි. 12යි 7 එකතු කරාම 22යි. සෝරි 19යි. 1යි 5 එකතු කරාම 6යි. 4යි 1 එකතු කරාම 5යි. බිඳුව 1 එකතු කරාම 1යි. දෙක වෙලෙ කියමු තුන න්‍යාස. මෙන්න දිනවා p ධන q න්‍යාස. ඊළඟට p ඍණ q න්‍යාස ගන්න කි. p න්‍යාස කියන්නේ ඥාන 1 5 12 1 4 බිඳුව. මෙන්න මේ න්‍යාසෙ අඩු කරන්න ඕනේ q න්‍යාස. 13 10 7 5 1 1 අපි අඩු කරමු. මම බලන්න. 1ෙන් 13 අඩු කරාම ඍණ 12. 1ෙන් 13 බැරි බව දන්නවනේ. 13 එකක් අඩු කරලා ඍණ කියලා තියෙනවා. 5ෙන් 10ක් අඩු කරාම ඍණ 5යි. 12ෙන් 7ක් අඩු කරාම 5යි. 1ෙන් 5ක් අඩු කරාම ඍණ 4යි. 4ෙන් 1ක් අඩු කරාම 3යි. බිඳුවෙන් 1ක් අඩු කරාම ඍණයි. දැක්කද? ඔයගේ උත්තර ටිකක් එනවා. අර ඉන්න බැරි කමක් නැහැ. මම මේක නොදී අපි අර වගේ ටික කතා කරේ අපිට අවශ්‍ය තියෙන කොටස එළියට ගන්න පුළුවන්. දැන් මේකේ නැත්තම් ගොඩක් අඩු. ඍණ ආවේ කොහොමද? ෆුල් හොල් මං එන ඇයි තිනවනේ. තමයි 1ෙන් 13ක් අඩු කරා ඍණ 12යි. උඩ දැන් මේක අඩු කරපුනේ ප්‍රශ්නේ ඍණ 12 හම්බෙන්න පස්සේ. දැන් උට අන්තෝජටා බහිදටා වෙනවනේ. ඒ දෙකම ගලප ගන්න බැරි වුණා. ආයිත් ඒක හිඳ තමයි මම ඒක හයිලයිට් වෙන්නේ නැති වෙන අපේ තියෙන ටික ඔලුවට යනවා. හිත මම මේ ඉලක්ක ටික අර කර කතා කරා. ලියාගොම මේකත්. එකක් දිනන්න.
හරි නේද රයිට් හොඳයි එතකොට පුදි න්‍යාස වල ගුණ කිරීම පාට න්‍යාස ඇතුලේ සමීකරණ විසඳන න්‍යාස න්‍යාසයෙන් ගුණ කරන ආකාරය තව ටිකක් ඉස්සරහ ගරන් හදන්න තියෙනවා ඉතින් මම න්‍යාස වලට දවස් දෙකක් දාලා තියෙන එක හොඳේ මේකෙන් එහාට ගණන් හදන්න ටික පුදි අපි හෙට දවසේ සාකච්ඡා කිරීම කරමු මේ විදිහටම සම්මන්ත්‍රණය හෙට දවසේ ක්‍රියාත්මක කරනවා හෙටත් හවස පහට න්‍යාස වල අවසාන දෙවෙනි අදියර මේකේ අවසාන කොටස න්‍යාස ඇසුරෙන් ගණන් හදලා දැන් මේ ආරම්භය ගත්තා කොහොමද ගණන් වලට එන්නේ කියලා මේ ඇසුරෙන් ගණන් හදර විදිය අර මම කිව්වා වගේ සමගාමී සමීකරණ ගොඩනගෙන විදිය ඒ ටික අපි සියල්ල හෙට දවසේ සාකච්ඡා කිරීම සිද්ධ කරමු. ඉතින් එහෙනම් මේ විදියටම හෙටත් හවස පහට අපි සම්මන්ත්‍රණයත් එක්ක මුණ ගැහෙනවා. එහෙනම් පුතේ මම මේකේ වීඩියෝ එකක් දාන මොන හරි දෙයක් මම කරනවා නම් ඒ වීඩියෝ එක බලලා වැඩ කටයුතු කරන්න. ඉතින් මේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙනවා. මේක පිළිබඳව ඔයාලා පුළුවන් විදියට ඔයාලගේ යාළුවන්ට පුළුවන් තරම් දැනුවත් කිරීම සිද්ධ කරන්න මම අර අලුතින් සම්බන්ධ වෙන කට්ටිය වෙනම WhatsApp group එකක් හදලා තියෙන හින්දා ඒ group එකේ link එක දරන හැමතැනටම share කරන්න. එහෙනම් අද රැදී මුදී අපි හෙටත් හවස පහට අපි මේ සම්මන්ත්‍රණයේ න්‍යාස සම්මන්ත්‍රණය සමග නැවත මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම අයබුවන් සර්.